ගොඩක් කාලෙකට පස්සේ ඉතින් අපේ වැඩත් එක්ක අපිට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඉතින් අපි ආව ඩුබායි වලට. ඉතින් අපි දැන් ඩුබායි වල. ඉතින් අද තමයි ඉස්සෙල්ලාම අපි පටන් ගන්න යන්නේ විදින්න. අපි ඉස්සෙල්ලාම තෝරගත්තේ කොහොද යන්න? මේ මෙට්‍රෝ එකේ ඔයගොල්ලන්ට රිවියු එකක් දෙන මෙට්‍රෝ එකක කොහොමද ඒක ඔපරේට් වෙන්නේ, කොහොමද ඒකට ටිකට්ස් ගන්න, ඒ පස්සේ රිවියු එකක් දෙනවා. රිවියු එක අන්තිම වෙනකම් බලන්න. අන්තිමට පොඩි මැසේජ් එකක් දෙනවා ඔයගොල්ලෝ හැමෝටම. මේ අපි දෙන්නගෙන් ලංකාවේ ඉන්න අයටයි, ලෝකෙ වටේ ඉන්න අයටයි හැමෝටම පොඩි මැසේජ් එකක් දෙන්න ඕන. අපිට සබ්ස්ක්‍රයිබ් දීලා, අපිට ලයික් දීලා, අපෙන් වීඩියෝස් ඉන්න ඔයාලා හැමෝටම තෑන්ක්ස්. Sorry for that. අපි ගොඩක් මේ බිසි වෙලා හිටියේ, එළියට යන්න විදියක් තිබ්බේ නැහැ. රිවියු එකක් දෙන්න, ලස්සන රිවියු එකක් දෙන්න තමයි දැන් හිටියේ. එහෙනම් ඔයගොල්ලන්ට අද ලස්සන රිවියු එකක් දෙනවා. අපිටම thank you. අපි දැන් රූම් එකේ ඉන්නේ. රූම් එකෙන් එළියට ගිහිල්ලා මේ ක්ලිප්ස් ටිකක් අරගෙන ලස්සන වීඩියෝ එකක් කරලා ඔයගොල්ලන්ට දාන්නම්. ඉවර වෙනකන් ඉන්න. Thank you so much. Don't forget to subscribe. Dinu and Yashi. Thank you so much everyone. Bye bye. හොටෙල් මෙතන ඉඳලා හරිම ලේසි අපිට මෙට්‍රෝ එකට යන්න ගමනාගමන හරිම පහසුයි මෙට්‍රෝ එකේ. ඉතින් මෙතන ඉන්න විනාඩියක් පරතරයක් තියෙන අපිට ඇවිදගෙන යන්න. අපි දැන් මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මේ ස්ටේෂන් එක අපු බකර්, මේක දෙහිරවල තියෙන්නේ. මට ඉස්සෙල්ලා කියන්න බැරුණා අපි ඉන්නේ දෙහිරවල. දෙහිරවල ඉඳලා තමයි අපි දැන් යන්නේ ඩුබායි මෝල් එකට. ඉතින් අපි බලමු අපිට මොකද වෙන්නේ කියලා අපිත් එක්ක යන්න. අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. එන්ට්‍රන්ස් එකට අපි ඇතුළට යන්න ඕනේ. ඇතුළට යන්න කලින් මම ඔයාලට පෙන්නනම් අපි ගාව තියෙන මේ කාඩ් එක, මේක තමයි මෙට්‍රෝ කාඩ් එක. අපි ට්‍රේන් එකට යන්න. මේ තියෙන රීචාර්ජ් කරන තැන. අපිට කොහෙන්වත් ගිහිල්ලා කාගෙන්වත් බිල් එකක් අරගෙන බුක් කරන්න ඕනේ. අපි ගියා, අපි සල්ලි දැම්මා, අපි රීචාර්ජ් කරා අපේ කාඩ් එක මෙට්‍රෝ එකේ යන්න නම්. ඉතින් අපි රීචාර්ජ් කරගෙන ඉන්නේ. අපි ඉන්න බලමු ඇතුළට. ඔව්, ඇතුළට යන්න කලින් මම ඔයාලට පෙන්නනම් අපේ කාඩ් එක ගන්න. ගිහිල්ලා අපේ කාඩ් එක ගන්න පුළුවන්. මෙතන ඕනම කෙනෙකුට මේ කාඩ් එක ගන්න පුළුවන්. මොකද අපිට විසිටර්ස්ලා, පර්මනන්ට්ලා ඕන කෙනෙකුට මේ කාඩ් එක ගන්න පුළුවන්. අපි ඉතින් ඇතුළට
ඔව් දැන් මම ඇවිල්ලා ඉන්නේ එන්ට්‍රන්ස් එක උනත් ඇතුළට ඇවිල්ලා මෙතන තමයි මෙට්‍රෝ එක ගන්න තියෙන්නේ අපිට. ඉතින් මෙතන ඇතුළට ආවහම පළවෙනි පාරට දන්නේ නැති කෙනෙකුට උනත් මෙතන තියෙනවා මැප්ස්. අපිට මැප් එකෙන් බලාගෙන යන තැන මන්ත්‍ර ගන්න පුළුවන්. මේක ග්‍රීන් ලයිට්, ග්‍රීන් ලයින් එකයි රෙඩ් ලයින් එකයි කියලා දෙකක් තියෙනවා. ග්‍රීන් ලයිට් එක කියන්නේ ඉතිසලා රෙඩ් ලයින් එකට කියන්නේ ක්‍රීක් කියලා. ඉතින් මම දන්න විදිහට මම අලුත්. ඉතින් මේ අපිට ඕනම කෙනෙකුට දන්නේ නැති කෙනෙකුට උනත් මෙතනින් හොයාගෙන අපිට යන්න පුළුවන්. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඒ වගේම හරිම ලේසි පහසුවේ මම හිතන්නේ මෙතන විනාඩියක් විනාඩි දෙකක් අතරට මෙතන මෙට්‍රෝ එනවා යනවා හරිම පහසුයි. අපිට ගොඩක් වෙලා රැඳීමක් ඕනේ නැහැ මෙතන. ඒ වගේම මේ ඩෝ එක ඇරලා තියෙන්නේ මම හිතන විදිහට විනාඩියටත් අඩු කාලයක් තමයි මේක ඇරලා තියෙන්නේ. එතකොට ඉක්මනට ඇතුළට යන්නත් ඕනේ, ඉක්මනට එළියට එන්නත් ඕනේ. මම හිතන්නේ ඩුබායි වල ඉන්න අය නම් ඕනම කෙනෙක් දන්නවා මේක. මම කියන්නේ මේ දන්න කෙනෙක්. ඕන දැන් මෙට්‍රෝ එකක් එනවා, බලමු කොහොමද කට්ටිය ඇතුළට යන්නේ හඳින් ඉන්නේ කියලා. ඕ මම කිව්වේ විනාඩියත් විනාඩි දෙකත් අතරට මෙට්‍රෝ යනවා එනවා අපිට හරිම පහසුයි. කට්ටියත් යන්න බලාගෙන ඉන්නේ. පුංචි අඩු කාලයක් තියෙන්නේ, දොර ඇදොර ඇරලා තියෙන පුංචි අඩු කාලයක්. මම හිතන්නේ විනාඩියටත් අඩුවා වඩා අඩු කාලයක්. ඉතින් ඒ හින්දා ඉක්මනට අපි ඇතුළට යන කෙනෙකුට යන්න, එළියට එන කෙනෙකුටත් එන්න ඕනේ. මොකද ඩෝ එක වැහෙනවා. එහෙම ගමන් මෙට්‍රෝ එකේ යන්න මම මොකද ගොඩක් වෙලා රැඳී ඉන්න එක ස්ටේෂන් එකට විනාඩියකට අඩු කාලයක් මම හිතන්නේ රැඳී තියෙන්නේ මේක. ඔයාගල්ලන්ට බලාගන්න පුළුවන් ආපු වෙලාවත් දැන් යන වෙලාවත් හරිම පුංචි කාලයක්. ඉතින් මෙහෙම තමයි ඉතින් ඩුබායි වල මෙට්‍රෝ සිස්ටම් එක වැඩ කරන්නේ. මම හිතනවා ඩුබායි වල ඉන්න අය නම් හොඳටම දන්නවා. මම මේක ගොඩක් වෙලාවට කරේ ඩුබායි වලට ඇවිල්ලා නැති, දන්නේ නැති, ඒතකොට මෙට්‍රෝ ගැන දන්නේ නැති කෙනෙකුට. ඒතකොට මමත් අලුත්, මමත් සර්ප්‍රයිස් වුණා ආවට පස්සේ. හරිම ලස්සනයි. ඒ වගේ මේ තියෙන මැප් එක දන්නේ නැති කෙනෙකුට උනත් මම උනත් පළවෙනි පාරට ආවට පස්සේ මම කිසිම දෙයක් දන්නේ නැහැ. මම එක පාරට බය වුණා මේ මොකද්ද වෙන්නේ කියලා. ඒ වුණාට හරිම ලේසි. එක පාරයි යන්න ඕනි. මේකෙන් හරිම ලේසි අපිට යන 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 තැන් ඕන දෙයක් බලාගන්න පුළුවන්. ඒ වගේ මේ ටැක්සි වලට වඩා යනවට වඩා විසිට කෙනෙකුට, විසිටස්ලා එන අයට, යන අයට, මෙහි ජොබ් කරන අයට හැමෝටම ලේසි මෙට්‍රෝ. මම හිතන්නේ මෙට්‍රෝ තමයි ලේසි එක යන්න. ඉතින් මේ තියෙනවා මැප්ස්, මේ තියෙන්නේ රෙඩ් ලයින් එක, මේ තියෙන්නේ ග්‍රීන් ලයින් එක. ඇත්තම අපි ඉන්නේ ග්‍රීන් ලයින් එකේ. අබුබකර මේ දෙයිර අපි ඉතින් ග්‍රීන් ලයින් එකේ ගිහිල්ලා තමයි ඉතින් දැන් බලන්නේ. ඒ වගේම අපිට ඕන රෙඩ් ලයින් එකට යන්න පුළුවන්. මෙතනත් හරිම ලේසි. මේ තියෙන ලස්සන ලස්සන තැන් ඉතින් අපිට බලා ගන්න.
ඉතින් අපි දැන් කොහොම හරි අපේ ගමනාන්තයට ආවා අපි ඉන්නේ බ්‍රිජ් ඛලීෆාවල ඉතින් අපිට මෙට්‍රෝ එකේ ඉඳලා මෙතෙන්ට එන්න විනාඩි 10 කට විතර ප්‍රමාණයක් තමයි ගියේ මොකද ස්ටේෂන් පහක් විතර තමයි තියාවේ ඉතින් අපි අපේ ගමනාන්තයට ඇවිල්ලා තියෙනවා ඉතින් අපිට අද පෙන්වන්න ඕනේ ඔයගොල්ලන්ට මේ රටේ හැමදේම ඉක්මනට ඒ කියන්නේ ඉතා කලිසරව සිදු වෙනවා මොකද මෙහි ඉන්න කට්ටියත් එක්ක ඒ කියන්නේ ප්‍රොෆෙසර් අයත් එක්ක මොකද එයාලගේ ගමනාන්තේ පාසු කරන්නත් ඒ වගේම එයාලගේ රැකියාව ඉක්මනට යන්න එයාලගේ කාලය ඉතුරු කරන්නේ හැම දෙයකටම මේ කට්ටිය මේ මෙට්‍රෝ භාවිතා කරනවා ඒ වගේම හැමදේම මේ පහසුයි ඉතින් මම හිතනවා ඉතින් මට දෙන්න තියෙන පුංචි පණිවිඩය තමයි ඔයාලට ඉතින් මේ රටේ කට්ටිය මේ ඩුබායි වල කට්ටිය හැමදේම හිතලා තියෙනවා මේ සුළු සේවකයා ගැන පවා හිතලා තියෙනවා මොකද එයාලගේ රස්සාවත් එයාලගේ ගමනාන්තය පාවිච්චි කරන්නත් ඒ හැමදේටම කඩිසරව යන්න එන්න එයාලා තාක්ෂණය උපයෝගය කරගෙන හැමදේම හදලා තියෙනවා ඉතින් මේවා දැක්කම ඉතින් අපිටත් ආස හිතෙනවා ඉතින් අපේ රටෙත් මේ වගේ ලොකු ලොකු දේවල් කරනවා නම් ඉතින් අපේ පුංචි පුංචි වැඩ කරන අයට එදිනෙදා එයාලගේ රස්සාවල් කරන අයට ඉතින් එයාලගේ ගමනාන්තය පාවිච්චි කරගන්න ඒ වගේම සල්ලි ඉතුරු කරගන්න හැමදේටම ඉතින් මේ දේ පහසු වෙනවා ඒක තමයි අපි ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ උනේ. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ බලලා ඔයාලට ඉති අයිඩියා එකක් ගයි. ඒ වගේම ඔයාලට සතුටු වෙයි කියලා. ඉතින් අදින් අපේ රිවිව් එක ඉවරයි. ඊළඟ දවසේ අලුත් දෙයක් අරගෙන අපි ඉතින් එන්න බබයි.